අයිබෝන් සුබ උදෑසනක් අදත් ඔබ බිග් ෆෝකස් සංවාදයේ සමගින් සජීවීව එක්වන්නේ කොවිඩ් 19 තුන්වෙනි රැල්ල මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් තමයි අපි පසුගිය දින කිහිපෙම අවධානය යොමු කළේ අදත් අපිට ඒ ගැන කතා කරන්නට සිද්ධ වෙනවා විශේෂයෙන්ම මේ අවස්ථාවේදී පුරවැසි වගකීම හරියාකාරව වටහා ගැනීම මේ කොවිඩ් වසංගතයත් එක්ක කරන සටනට අපේ යුතුයකම ඉටු කිරීම සඳහා ඉතාම වැදගත් වන නිසා අපි අදත් අපේ ගුවන් කාලය ඔබට මේ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා දීම සඳහා වෙන් කිරීමට තීරණය කළා. ඔබ දන්නවා පසුගිය දින 6 ගත්තට පස්සේ 70%ක වර්ධනයක් පෙන්눔 කරනවා ආසාදිතින් වාර්තා වීමේ අගේ දහස වාර්තා වී දින 6කට පසුව ඊයේ දිනේදී 1891ක් ආසාදිතින් වාර්තා වෙන පසුබිමක තමයි අපි මේ සාකච්ඡාවෙන් ඔබ හමුවන්නේ. ඉතාම අවදානම් සහගත පරිසරයක අපි ජීවත් වෙන බව තමයි අපට දැනෙන්නට තියෙන්නේ. ඒත් එක්කම නව ප්‍රභේදයන් ගැන කතා කරනවා. මේ නව ප්‍රභේදය පැවති ප්‍රභේදයට වඩා භයානකද? ඒ නිසා මේ ආසාදිතින් වාර්තා වීම වැඩි වෙලා තියෙනවද? මේ යනාදී ප්‍රශ්න ගණනාවක් සමාජයෙන් මතුවෙමින් තියෙනවා. මේ සියලු දේට පිළිතුරු සැපයීමට හොඳාකාරවම හැකියාව තියෙන පිරිසක් අද බිග් ෆෝකස් සංවාදයට අපි කැඳවා ගත්තා. අද අපි බිග් ෆෝකස් සංවාදය වෙන් කරන්නේ ශ්‍රී ලංකා ශුද්‍ර ජීව විශේෂඥයන්ගේ විද්‍යායතනයට. අපි කරපු ආරාධනය පිළිගෙන කොළඹ ජාතික රෝහලේ ශුද්‍ර ජීව විශේෂඥ වෛද්‍ය ගීතිකා පටබැඳිගේ මහත්මිය අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අයිබෝවන් කියලා ඔබතුමිය පිළිගන්නවා. ඒත් එක්කම මහනුවර ජාතික රෝහලේ ශුද්‍ර ජීව විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල මහතා සහභාගී වෙනවා. ඒත් එක්කම මහනුවර ජාතික රෝහලේ වෛරස විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල මහතාත් අපිත් එක්ක සහභාගී වෙනවා. අයිබෝන් කියලා ඔබ සියලුම දෙනා මැදිරියට පිළිගන්නවා. ඒත් එක්කම විශේෂ දැනුවත් කිරීමක් කරන්න ඕනේ. වෛද්‍යවරුන් අපිට යෝජනා කළා අපි මේ කතා කරන්නේ වෛරසයක් මැඩ පැවැත්වීම පිළිබඳව නිසා ඒ සඳහා ආදර්ශයක් සපයමින් රෝහල්වල සේවය කරන වෛද්‍යවරු විදිහට මුකාවරණ පළඳිමින්ම මේ වැඩසටහන අපි ඉදිරිපත් කරමු කියන යෝජනාව අපි ඉතාම කැමැත්තෙන් වෛද්‍යවරුන්ට ඒ සඳහා එකඟත්වය ලබා දුන්නේ අනුව අපි මේ ආදර්ශයත් එක්ක අද වැඩසටහන ඉදිරිපත් කරන්නේ. අපි මුලින්ම වෛද්‍යතුමියනි කැමති දැනගන්නට මොකද්ද මේ ශ්‍රී ලංකා ශුද්‍ර ජීව විශේෂඥයන්ගේ විද්‍යායතනය කියලා කියන්නේ? මොකද අපි කතා කරන්න යන මාතෘකාවට මේ පසුබිම දැන ගැනීම වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. අපි ශ්‍රී ලංකා ශුද්‍ර ජීව විශේෂඥ විද්‍යායතනය කියනවනම් ශ්‍රී ලංකා කොලෙජ් ඔෆ් මයික්‍රෝබයොලොජිස්ට් කියන එක විවිධ ආකාරයෙන් මෙම අවුට්බ්‍රේක් එක මැඩ පැවැත්වීම සඳහා ක්‍රියා කරනවා. ඒකට අපේ සමාජිකයන් විවිධ ශුද්‍ර ජීව විශේෂඥවරු, වෛරස් රෝග විශේෂඥවරු, දිලිර රෝග විශේෂඥවරු, පරපෝෂිත විශේෂඥවරු, එන්නත් කිරීම සම්බන්ධ විශේෂඥවරු සහ ප්‍රතිශක්තිකරණ වේදී විශේෂඥවරුන්ගෙන් සමන්විත විද්‍යායතනයක්. විශාල පරාසයක පැතිරිලා තියෙනවා. අපේ සමාජිකත්වය දැන් 260ක පමණ සමාජිකත්වයක් තියෙනවා. ඒකට අපිට අරමුණු රාශියක් තියෙනවා මේ විද්‍යායතනයට, විද්‍යායතනයක් වශයෙන්. ඒ පරාසයෙන් මේ සඳහා COVID-19 සඳහා වැදගත් වන අරමුණ ගැන විතරයි මම මෙතන පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබගේ දැන ගැනීම පිණිස. ඒ මොකද රට පුරා අසාධාරණ රෝගයක් ඇති වෙන අවස්ථාවකදී ඒක එම ආසාදන රෝගය හඳුනා ගැනීම, හඳුනා ගැනීම පරීක්ෂණ මට්ටමින් හඳුනා ගැනීම අවශ්‍ය වෙනවා. ඒ වගේම ඒක වැළැක්වීම හා පැතිරීම වැළැක්වීම කියන ආසාදන පාලන ක්‍රියාවලිය ඉතාමත්ම ඉහළින් පවත්වාගෙන යන්න ඕනේ. ඒ සඳහා අපගේ දායකත්වය උපදෙස් ලබා දීම සහ තාක්ෂණය ලබා දීම, තාක්ෂණයක උපදෙස් ලබා දීම අපේ මහඟු කාර්යයක් කරන්න වෙනවා. ඊට අමතරව අපිට පරීක්ෂණ රිසර්ච් කිරීම සම්බන්ධයෙන්ත් අපේ දායකත්වයක් අපේගේ විද්‍යායතනයක් වශයෙන් අපිට තියෙනවා. එතකොට මේ අරමුණු ඇතිව අපේ සමාජිකයන් රෝහල්වලත් සමහර මෙඩිකල් රිසර්ච් ඉන්ස්ටිටියුට් ඒ කියන්නේ පරීක්ෂණ ආයතනය, පරීක්ෂණ ආයතනය, මෙඩිකල් රිසර්ච් ඉන්ස්ටිටියුට් සහ අපිට ඉන්නවා යුනිවර්සිටිස් වල. ඒ කියන්නේ ඒ හැම පරාසය තුළම අපේ සමාජිකයන් බෙදිලා තියෙනවා.
නිසා ඒගොල්ලන් ඒ සම්බන්ධයෙන් මහකු කාර්යභාරයක් කරනවා. තව ඉදිරියටත් ඒගොල්ලන් තමයි මේගොල්ලන් හැම ලංකාව පුරාම මේගොල්ලන් විසිරලා ඉන්නවා. හැම දිස්ත්‍රික්කයකටම අඩුම ගානේ එක්කෙනෙක්වත් ශුද්‍ර ජීව විශේෂඥ වෛද්‍යවරු රෝහල්වල සිටිනවා. හොඳයි අපි වෛරසයක් සමගින් සටන් කරමින් සිටින පරිසරයක වාතාවරණයක වෛරස විශේෂඥයන්ගේ අදහස් තමයි අපිට ඉතාම වැදගත් වන්නේ මොකද උන් තමයි මේ වෛරස පිළිබඳව අධ්‍යයනය කර තිබෙන්නේ ඒ නිසා අපට අද හැකියාව ලැබෙනවා එවැනි වෛරස විශේෂඥයෙක් කැඳවා ගන්න අපේ සාකච්ඡාවට මහනුවර ජාතික රෝහලේ වෛරස විශේෂඥ රෝහිත මුතුගල වෛද්‍යතුමාගෙන් මම දැනගන්න කැමතියි මේ වෙද්දී සමාජය තුළ තියෙන ප්‍රධානම කතාබහ තමයි මේ නව ප්‍රභේදය සම්බන්ධයෙන් වන කතාබහ. බ්‍රිතාන්‍ය ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් බවට පසුගියදායේ පර්යේෂණ සිදු කරන ලද වෛද්‍යවරුන් තහවුරු කළා. දැන් ආසාදිතීන් වැඩි වශයෙන් වාර්තා වීමත් එක්ක මේ ආසාදිතීන් වාර්තා වීම ඉහළ ගියේ මේ නව ප්‍රභේදයේ බලපෑමෙන්ද කියන කාරණය තමයි අපි සියලුම දෙනාට තියෙන ප්‍රශ්නාර්ථය. වෛරස විශේෂඥයෙක් විදිහට ඔබතුමා මේ තත්ත්වය කොහොමද කියවගන්නේ? මේ නව ප්‍රභේදයේද ප්‍රධානම හේතුව බවට පත් වෙලා තියෙන මේ ආසාදිතීන් ඉහළ යන්නේ? මම ඒකට උත්තර දෙනවත් සමගම අපි මේකේ රෝග ඉතිහාසය ගැන පොඩ්ඩක් මම කියන්න ඕනේ. ඇත්තටම මේ COVID-19 ඉන්ෆෙක්ෂන් එක මුලින්ම හඳුනාගත්තේ 2019 දී චීනයේදී. ඒත් එක්කම ජනවාරි මාසෙ විතර වෙද්දි වෙනකොට 2020 වසරේ අපේ ශ්‍රී ලංකාවට පුළුවන් වුණා පළවෙනි රෝගය හඳුනාගන්න. මොකද පරීක්ෂණ කට්ටල ලංකාවට ලබා ගන්න පුළුවන් වුණා වෛද්‍ය පර්යේෂණ ආයතනයේද. ඒකට අපිට ලොකු සහායක් දැක්වුවා මහාචාර්ය මලික් පීරිස් මහත්මයා. ඔහුත් අපේ විද්‍යා ආයතනයේ සමාජිකයෙක්. ඊට පස්සේ මාර්තු මාසෙ මැද විතර වෙනකොට ගිය අවුරුද්දේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පළවෙනි රෝගියා ශ්‍රී ලාංකිකයා හඳුනාගත්තා. ඊට පස්සේ රටේ තියෙන අනිත් වෛරස් රසායනාගාරවල මහනුවර කරාපිටිය සහ අනුරාධපුරෙත් මේ පරීක්ෂණ පටන් ගත්තා. එදා ඉඳලා මේ දක්වා වෙනකොට අද වෙනකොට රසායනාගාර 38ක COVID-19 PCR පරීක්ෂණේ පවත්වනවා. මේකට රජයේ රෝහල් හැම දිස්ත්‍රික් ගොඩක් දිස්ත්‍රික් ආවරණය වෙන පරිදි ඒ වගේම පෞද්ගලිකාංශය ඒ වගේම විශ්වවිද්‍යාලවලින් මේකට සහාය දක්වනවා. මේක ගොඩක් වෙලෙට මේවා නියාමනය කරන්නේ මේක අධීක්ෂණය කරන්නේ අපේ සමාජිකයින්. ඒ වගේම තමයි මේට වෛද්‍ය රසායන කාර්මික ශිල්පීන් අද වෛද්‍යවරුන් ඒ වගේම සුළු සේවක සියලු දෙනාගේම කැපවීම මත තමයි අද වෙනකොට ලැබ 38කම දවසකට පරීක්ෂණ 20000ක් විතර කරන්නේ. මේක මේකත් එක්ක මේ වෙලාවේ ඇති වුණු මේ නව ප්‍රභේදය ගැන අතර නව එංගලන්ත ප්‍රභේදය ගිය අවුරුද්දේ අග හරියේදී එංගලන්තයේදී තමයි මුලින්ම වාර්තා වුණේ. නමුත් අපි මේ වෙලාවේ තියෙන දත්ත අනුව පරස්පර විරෝධී දත්ත තියෙනවා. නව ප්‍රභේදය අනිත් කෙනෙකුට සම්ප්‍රේෂණය වීමේ හැකියාව වැඩිද එහෙම නැත්නම් මේකේ තියෙන අපි කියනවා අමාරු රෝග තත්ත්ව ඇති කිරීම පිළිබඳ පරස්පර විරෝධී අදහස් තියෙනවා. නමුත් මේ වෙලාවේදී අපිට ශ්‍රී ලංකාවේ උනේ ඇත්තටම පුද්ගලයන් එකට ගැවිසීම අපි කියන්නේ සුපර් ස්ප්‍රෙඩින් ඉවෙන්ට් එකක් වුණා. ඒකත් එක්ක තමයි මේ අපිට හම්බෙන පොසිටිව් ලෙඩ්ඩු ගාන. ඒ කියන්නේ ලෙඩ්ඩු ප්‍රමාණය වැඩි වුණේ. මේකත් සමගම මේ නව ප්‍රභේදයත් අපි හඳුනා ගන්න ලැබුවා. මේ සියලුම දේවල් නිසා තමයි ඇත්තටම අද වෙනකොට අපේ ඉක්මනින් මේ රෝගය පැතිරීම සිද්ධ වෙලා තියෙන්නේ. අපේ මූලික අරමුණ වෙන්න ඕනේ මේ රෝගය ඇත්තටම පැතිරීම වළක්වා ගැනීම. සමහර විට වේගයෙන් පැතිරී යනකොට අපිට මේක වුණා බ්‍රසීලයේ ඉන්දියාවේ වගේ අලුත් අලුත් වේරියන්ට් හැදෙන්න පුළුවන් ඒ රටේ වුණා. ඒ නිසා අපි මූලික අරමුණ වෙන්න ඕනේ කොහොම හරි මේ පැතිරීම අවම කරගෙන ඒ වගේ නව ප්‍රභේද ඇතිවීම ඒවත් පාලනය කරගෙන ඉදිරියට යෑම. විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල මහත්මයාගෙන් මම දැනගන්න කැමතියි මේ වෙද්දී නව ප්‍රභේදය සම්බන්ධයෙන් අපිට වෛද්‍යවරුන්ගෙන්ම ඇහෙන කතා තියෙනවා. ඒ තමයි වැඩි වශයෙන් ඔක්සිජන් අවශ්‍ය වෙනවා මේ ප්‍රතිකාර ලබන රෝගීන්ට. ඒත් එක්කම රෝග ලක්ෂණ පෙන්වීම පසුගිය අවස්ථාවන්ට වඩා රෝගීන් රෝග ලක්ෂණ පෙන්වීම වැඩි වෙලා තියෙනවා. ඒ නිසාම මේ වන විට රෝහල් ධාරිතාව දැඩි සත්කාර ඒකක ධාරිතාව පිරී ඉතිරී යමින් තියෙනවා. මෙවැනි තත්ත්වයක අපිට දත්ත සෑහීමකටපත් වෙන්න තරම් නැද්ද? මේ නව ප්‍රභේදය තමයි මේකට හේතුව කියලා යම් කිසි තර්කයක් ගොඩනගාගන්න. බොහොම ස්තුතියි ඒ ප්‍රශ්නය ඇසීම සම්බන්ධව. ඉතා වැදගත් ප්‍රශ්නයක් මේ කාල සීමාවේදී. දැනට
අපිට කෙලින්ම ප්‍රශ්නෙට උත්තර දීමේ හැකියාවක් නැහැ. මොකද මේකේ දත්ත ප්‍රමාණය මදි. මේ සමග මේ ඇති වෙච්ච මේ නව වේරියන්ට් එක නව ප්‍රභේදයේ හින්දා තමයි මේ අවස්ථාව ඇති උනේ කියලා. නමුත් මම සාමාන්‍යයෙන් අපේ ලියකියවිලි සම්බන්ධව ඒක සම්බන්ධව ජර්නල්ස් වල ආටිකල්ස් එහෙම බලනකොට අපිට පැහැදිලිව පෙනී යන එක කරුණක් තමයි අපේ ලංකාවේ මේ අවුට්බ්‍රේක් එක මේ වසංගත තත්ත්වය වැඩිවීමට ලෝක වසංගත තත්ත්වය වැඩිවීමට හේතු වූ කාරණාම බලපෑවා කියලා. ඒ අවස්ථාවේදී අපි ප්‍රධාන කාරණා දෙකක් ඉදිරිපත් කරනවා. අර වේරියන්ට් එක නෙමේ මේකට ප්‍රධානම හේතුව වශයෙන් අපි සලකන්නේ ප්‍රධාන සාධක දෙකක්. ඒ සාධක දෙකම මානව චර්යාව හා සමග සම්බන්ධ සම්බඳුණු තදින් ගැටුණු කාරණා දෙකක්. එකක් තමයි අපි කියන්නේ සුපර් ස්ප්‍රෙඩින් ඉවෙන්ට් කියන එක. දෙවෙනි එක පැන්ඩමික් ෆැටීග් කියන එක. දැන් පැන්ඩමික් ෆැටීග් කියලා කියන්නේ මිනිස්සු දැන් මහජනතාව පහුගිය අවුරුදු එකහමාර තුල කාල සීමාව තුල යම් යම් කිසි සීමාවන්ට අදාළව කටයුතු කරීමට සිදු වුණා. එතකොට ඒක ටික කාලයක් යනකොට ඒක එපා වෙනවා. ආතතියක් බවට පත් වෙනවා. විශේෂයෙන් ළමයින්ට දෙමව්පියන්ට ඒකම විභාග ඉවර වෙලා සිංහල අලුත් අවුරුදු දෙකක්ම වගේ ප්‍රමාණයක් අපිට සාමාජිකව සමරන්න හම්බුනේ නැහැ. ඒ සමගම රටේ යම්කිසි ස්ථාවර තත්ත්වයක් ඇති වෙලා වගේ කියන වැරදි හැඟීමක් ඇති වුණ මේ අවුට්බ්‍රේක් එක කේ තිබ්බ අර කන්ට්‍රෝල් එක සම්බන්ධව මිනිස්සුන්ගේ තියෙන මහජනතාව වගේ තියෙන බැලීම සොයා බැලීම අඩු වුණා. ඒ එක්කම වැඩිපුර කොට්ටාසයක් එකට එකතු වුණා. එතකොට මේ සාධක දෙක එකට එකතු වීම නිසා සහ සාමාන්‍ය වසංගතයේ වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ කියන්නේ යම්කිසි කාල සීමාවක් යනකොට වසංගතයේ වැඩිවීම හිමින් හිමින් සිදුවෙලා එක්වරම අපි කියනවා ටිපින් ඔෆ් පොයින්ට් එකක් කියලා. ඒ ටිපින් ඔෆ් පොයින්ට් එකත් එක්ක එක්වරම වැඩිවීමක් සිදු වෙනවා. ඒක ඇවිල්ලා වසංගතයක සාමාන්‍ය ස්වභාවය. ඒතර මේ සාධක සියලුම දෙනා එකට එකතු වෙලා ඇතිවෙච්ච තත්වයක් කියලා තමයි අපිට කියන්න පුළුවන්. අර වේරියන්ට් එක හින්දාම නෙමෙයි වේරියන්ට් එක සමහර විට වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒක බැහැර කිරීමට හෝ පිළිගැනීමට තරම් දත්ත ප්‍රමාණවත් නැහැ මේ අවස්ථාවේ කියන එක. මේ අවස්ථාවේදී අපිට ඇත්තටම කියනෝ නම් දත්ත ප්‍රමාණවත් නැහැ. අපිට මේක කියන්න වෙන්නේ මේ අවුට්බ්‍රේක් එක තවදුරටත් අධ්‍යයනය කරලා තව මාසයක් එකහමාරක් ගියාට පස්සේ. නමුත් අපේ විශේෂඥ වෛද්‍ය මුතුකල මහතා කිව්වා වගේ මේ සම්බන්ධව මේ වේරියන්ට් එකේ සම්බන්ධතාවය සම්බන්ධව අපිට පැහැදිලිව කියන්න බැරි තරමට සාක්ෂි ව්‍යාකූලයි. විද්‍යාත්මක සාක්ෂි ව්‍යාකූලයි. විශේෂඥ වෛද්‍ය පටබැඳිගේ මහත්මිය අපි පසුගිය කාලේ දැක්ක තව වාර්තාවක් තමයි මේ වෙද්දී COVID-19 වෛරසය වාතයෙන් බෝ වෙන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා කියන කාරණය. අපිට මාධ්‍ය හරහා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදු වුණා. වාතයෙන් බෝ වෙන තත්ත්වයක් තියෙන්නේ අනිවාර්යෙන්ම මුඛාවරණය පළඳින්න කියලා. නමුත් අද දිනේදී පුවත්පත් වාර්තා කරලා තිබුණා ලෝක සෞඛ්‍ය සංවිධානය උපුටා දක්වමින් මේ වනතේ කොවිඩ් වෛරසය වාතයෙන් බෝ වෙන තත්ත්වයකට ඇවිල්ලා නැහැ කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. ඒතර මෙතන පරස්පරයක් තියෙන මොකක්ද ඔබතුමියගේ විග්‍රහය? ඇත්තටම කලින්දු ඒක ගැන අපිට අධ්‍යයනය කරාම දැනගන්න තියෙන්නේ ඇත්තට මේක වචනයක අර්ථ නිරූපණය කිරීමේ යම් කිසි අවස්ථාවක් කියලා තමයි. අපි සාමාන්‍ය කියන්නේ මේක බෝවන විදි තුනයි කන්ටැක්ට් ට්‍රාන්ස්මිෂන්. ඒ කියන්නේ අනිත් එක තමයි බින්දිති මාර්ගෙන් විශේෂයෙන්ම 80%ක් පමණ අපි කියන්නේ බින්දිති මාර්ගෙන්. ඒකට එයා බෝන් කියන එක 10%ක් විතර එකක්. මේක බින්දිති ඩ්‍රොප්ලට්ස්. ඒ ඩ්‍රොප්ලට්ස් මයික්‍රෝන 1 to 100 දක්වා ඒවට අපි කියනවා ඩ්‍රොප්ලට්ස්. එතකොට ලාර්ජ් ඩ්‍රොප්ලට් සහ ස්මෝල් ඩ්‍රොප්ලට් සහ පාටිකල්ස්. ලොකු බින්දිති සහ ඊට පොඩි ඒවා. ඒ නිසා ඒවා සාමාන්‍යයෙන් ඒ පරාසයක් තුළ 1 meter ගැන කතා කරලා එකක්නේ අපි කරේ. ඒනට ඊට වැඩිය දුරට ඒකේ ප්‍රමාණය සහ වෙනත් සාධක මත. ඒ තියෙන පරිසරය. ඒකේ ඇතුළේ කරන එක එක ප්‍රොසීජර්ස් මත එතන කරන දේවල් ඉන්න ප්‍රමාණය මත ඒ මත ඒ බින්දිති තව දුරටත් දුරට යෑම විය හැකි වාතය හරහා. ඇත්තට මේක වාතය කියන එක ඒ වචනේ අපි පාවිච්චි නොකර ඒකේ ඩෙෆිනිෂන් එක ඒකෙන් අදහස් කරන්නේ කොමක්ද කියලා දැනගන්න එකයි තමයි මට හිතෙන්නේ වැදගත් වන්නේ. විශේෂයෙන්ම ඔබ දෙපළටත් පුළුවන් මගේ ප්‍රශ්නෙට යම්කිසි විග්‍රහයක් එකතු කරන්න.
දැන් සාමාන්‍යයෙන් ඩ්‍රොප්ලට් එකක් කියලා කියන ඩිෆිනිෂන් එක ගත්තොත් එහෙම ඒක අර පරාසයක තියෙනවා. නමුත් දැන් ඔය කියන ජර්නල් ආටිකල් එකේ කියලා තියෙන්නේ එක්තරා අවස්ථාවක්. ඒක අවස්ථාව. ඒ කියන්නේ ඩ්‍රොප්ලට් එකක් බිත්තක් කියලා කියන්නේ අර බැලිස්ටික් ට්‍රැජෙක්ටරි එකක්. ඒ කියන්නේ ඉස්සරහට ගිහිල්ලා බිම වැටෙන එකක්. ඒ අනුව ගත්තොත් එහෙම ඩිෆිනිෂන් එක අනුව ඩ්‍රොප්ලට් ට්‍රාන්ස්මිෂන් එකක් නැහැ. නමුත් මෙතනදී අපි ඒක සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් හැටියට අපි අපේ නිර්වචනය අනුව ඒක කියන්නේ රෙස්පිරේටරි ඩ්‍රොප්ලට් එකක්. ඒතර යම්කිසි පුද්ගලයෙකු කතා කරනකොට සින්දු කියනකොට කෑ ගහනකොට හුස්ම ගන්නකොට එහෙම නැත්නම් කිඹුහුමක් අරිනකොට කහිනකොට ඒ ඩ්‍රොප්ලට් පිටවීමක් සිදු වෙනවා. ඒ ඩ්‍රොප් හැම ඩ්‍රොප්ලට් එකක්ම අර අඩි 3 හරි අඩි 6 හරි බිම වැටීමක් සිදු වෙන්නේ නැහැ. ඒක යම්කිසි අවස්ථාවක් යනකම් වායුගෝලයේ තියෙන්න පුළුවන්. යම්කිසි කාලයක් යනවා. යම්කිසි කාලයක් තියෙන්න පුළුවන්. ඒ එකම ඒ තිබෙන කාල සීමාව තීරණය කරනවා වායතයේ ආර්ද්‍රතාවය මත. එතකොට යම්කිසි ආකාරයක ගත්තොත් එහෙම ෆෑන් එකක් වගේ දෙයක් දාලා තිබ්බොත් එහෙම නැත්නම් එතන වේලෙනවා නම් ඉරේලිය වැටෙනවා නම් ඒ යම්කිසි ආකාරයක ඒ වෙනස් වීම තියෙන්න පුළුවන්. නමුත් මෙතනදී අපි වඩා වැදගත් වෙන්නේ ඒ ගත කරන ඒ රෝගයේ සෑදීම සඳහා අවශ්‍ය කරන ලබන සාධක පිළිබඳ මේවා කියන්නේ. එතකොට අපි කියන්නේ යම්කිසි රෝගියෙක් ආසාදිතයෙක් තමාගේ ළඟම ඉන්නවා නම් ආසාදනය වීමේ තියෙන චාන්ස් එක අවස්ථාව වැඩි. ඈතින් ඉන්නවා නම් ආසාදනය වීම සඳහා කරන අවස්ථාව අඩුයි. ඒ වගේම වැඩිපුර කාල සීමාවක් ගත කරනවා නම් එතකොට ආසාදනය වීමේ අවස්ථාව වැඩි. එතකොට යම්කිසි කුඩා ස්ථානයක අපි කියමු ලිෆ්ට් එකක් වගේ එහෙම නැත්නම් පොඩි ස්ථානයක AC තියෙන වස්තු කොටසක් තිබ්බ. එතකොට ඒ ආසාදනය වීමේ අවස්ථාව වැඩි. ඔය පරස්පරය තමයි උතන ඩ්‍රොප්ලට් එකයි එයාබෝනුයි කියලා ඒක කියන්නේ. නමුත් කොටින්ම කියතොත් එහෙම 80%ක් හේතුව වෙන්නේ ඩ්‍රොප්ලට් ට්‍රාන්ස්මිෂන්. ඒක නිසා මාස්ක් එක දැමීම ඩිස්ටන්සින් ඒව මගින් මේක පාලනය කිරීමේ හැකියාව තියෙනවා. තර වැඩිපුරම හේතුව වෙන්නේ 80%ක් සහභාගී හේතු වන දේ ඒක නවත්තන්න පුළුවන් කමක් තියෙනවා නම් අපිට මේක නවත්තන්න පුළුවන්. හොඳයි. විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල මහත්මයා විශේෂයෙන්ම දැන් කාර්යාලීය පරිසර පද්ධතිය ගැන කතා කරද්දී අපි දන්නවා බොහෝ දුරට වායු සමීකරණයත් එක්ක තමයි කාර්යාලවල කටයුතු සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ප්‍රවාහන සේවය ගත්තත් සමහර වෙලාවට ස්ටාෆ් සර්විස් වල වායු සමීකරණය කරන ලද බස් රථවලින් තමයි ප්‍රවාහන කටයුතු සිද්ධ වෙන්නේ. දැන් ඔබතුමාලා ඔය කතා කරන වැඩි වශයෙන් වෛරසය පැතිර යාමට ඉවහල් වන පරිසර වටපිටාවන් ගැන කතා කරද්දී කාර්යාලවලට අපි කොහොමද උපදේශක් ලබා දෙන්න පුළුවන් මේ වසංගතයේ වේගෙන් පැතිර යන අවස්ථාවක විද්‍යාත්මකව මේ අවම කර ගැනීම සඳහා අපිට කරන්න පුළුවන් දේවල් මොනවාද? කාර්යාල පරීක්ෂකන පුළුවන් තරම් අපි විවෘතව තියන්න ඕනේ. කියන්නේ ජනෙල් අරින්න පුළුවන් නම් ඒක තියලා AC නැතුව AC තියෙනවා නම් AC සිස්ටම් එක මත තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. මොකද AC සිස්ටම් එකේ ෆිල්ටර්ස් එහෙම තියෙනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟට කාර්යාලවල නම් ගෙන්න සේවක සංඛ්‍යාව අවම කරන්න ඕන. ඒ වගේම තමයි ඒගොල්ලෝ රොස්ටර් ක්‍රමයකට ගන්න ඕන. ඒ රොස්ටර් එකට එන අය තමයි ඊළඟ දවසේ එන්න ඕනේ. රොස්ටර් රොස්ටර් අතර මාරු වීමක් සිදු වුණොත් ඒ අපේ අවශ්‍යතාවය සපුරන්නේ. ඊට පස්සේ නිතරම මුව ආවරණය පළඳින්න ඕනේ. හරි ක්‍රමයට මුව ආවරණය පළඳින්න ඕනේ. අපි විශේෂඥ වෛද්‍යවරු දෙන්න ඒ ගැන වැඩි කතා කරයි. ඊට අමතරව දෑත් සේදීම කරන්න ඕනේ. ඊට පස්සේ අපි මේකේ තව එකක් තමයි නිතරම පොසිටිව් ලෙඩෙක් හම්බුණා කියලාම එයා ගැටුණා කියලා රෝගය කෙනෙකුට හැදෙන්නේ නැහැ. එයාට ඒක පැහැදිලි කරනවා නම් එහෙම වෙච්ච අවස්ථා ගැන අපි අහලා තියෙනවා බොහෝ වෙලාවට. පොසිටිව් වෙච්ච රෝගියෙක් සමග සම්බන්ධතා පැවති පමණින් ඔහු ආසාදිතෙක් බවට පත් වෙලා නැහැ. මේක විද්‍යාත්මක පසුබිම ඇයි එහෙම වෙන්න පුළුවන්? ඒක ඉතා වැදගත් ප්‍රශ්නයක්. දැන් එතන ඒතර මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ සංකල්පය අර වෛරල් ලෝඩ් එක ඇඟට ඇතුළට ගන්න වෛරල් ලෝඩ් එක කියන සංකල්පය. එතකොට යම්කිසි ආසාදිතයෙක් තවත් කෙනෙකුට ලං වූ පමණින් ඒ වෛරස් ලෝඩ් එක ඒ පුද්ගලයාට ලැබෙන්නේ නැහැ. ඒ වෛරස් ලෝඩ් එක ලැබීම සඳහා බලපාන සාධක ප්‍රධාන සාධක හතරක් තියෙනවා. එකක් ගත කරන කාල සීමාව. දෙවෙනි එක තමයි කොච්චර ලං වෙලාද ඉන්නේ කියන එක. තුන්වෙනි එක තමයි නැවතත් ඒ ආසාදිතය හමු වෙනවද කියලා කියන එක. හතරවෙනි එක පුංචි අවකාශයකද ඒ හමුවීම සිදු වෙන්නේ කියන එක. ඒ ටික පරිපූර්ණ වුණොත් තමයි වෙන්නේ. නැතුව නිකන් මුණට හම්බ වෙලා කතා කරලා එහෙම වුණොත් එහෙම ලැබෙන්නේ නැහැ. ඒතර අර යම්කිසි අර ක්‍රිටිකල් මෑස් එකක් යම්කිසි ත්‍රෙෂෝල්ඩ් එකක වෛරස් ප්‍රමාණයක් ඇතුළු වීම වෙන්න ඕනේ. නිකන් හමු වුණාට ඒ වෛරස ඇතුළු වීම
ඒක වෙන්නේ නැහැ. ඒක තමයි අපි වැඩිපුරම අපේ වාසියට පාවිච්චි කරන්නේ. ඒක නිසා තමයි අපි කියන්නේ දැන් මේ අඩු කට්ටියක් ඔෆිස් එකකට වුණත් ගෙන්න ගන්න කියන එකෙන් ඒකේ අදහස වෙන්නේ එතකොට යම්කිසි ආසාදිතයෙක් ඉන්නවා නම් ඒ ආසාදිතයා තව කෙනෙකුට හමු වීමේ අවස්ථාව අඩු වෙනවා ඒකම දුරස්ථතාවය තියාගෙන ගියාම එතකොට විශේෂයෙන් මෙතනදී වැදගත් වෙන්නේ ඒගොල්ලෝ එක්වන අවස්ථාව විශේෂයෙන් ගත්තොත් එහෙම විශේෂ නයිට් ෂිෆ්ට් එක රාත්‍රී මුස්සේව මුරවලට කට්ටිය ඔක්කොම එකට රෙස්ට් කරනවා ඒ වගේම එකට පොදුවේ කෑම කනවා ඒවා ප්‍රමාණය වළක්වන්නත් ඕනේ කාර්යාල අවස්ථාවලදී මොකද ඒක ඉතාම වැදගත් රෝගය පැතිර යාමට දැනට අපි මෙවැනි එක්ස්පෝෂර්ස් මෙවැනි නිරාවරණය වීම විශාල ප්‍රමාණයක් අපි පරීක්ෂා කරලා තියෙනවා ඒ පරීක්ෂා කරලා තියෙනකොට රෝගය හැදෙන අවස්ථාවක් ගත්තොත් එහෙම මේ අපි කියන දේවල් එක්කෝ ඒගොල්ලෝ වැඩිපුර කාල සීමාවක් කුඩා කාමරයක් තුළ රෙස් කරලා තියෙනවා කෑම අරගෙන තියෙනවා එහෙම නැත්නම් අසනීප කෙනෙක් ගාවට ළඟට වෙලා ගොඩක් වෙලා ඉඳලා තියෙනවා මාස් නැතුව කතා කරලා තියෙනවා එවැනි අවස්ථා හින්දා තමයි රෝගය වැඩි වශයෙන් බෝ වෙලා තියෙන්නේ හොඳයි අපි ඔබතුමියගෙන් දැනගන්න කැමති මේ වෙද්දි ප්‍රභේදයන් ගැන කොච්චර කතා කරත් අපිට නව ප්‍රභේදය කියලා මේකෙන් ආරක්ෂා වීම සඳහා අලුත් ක්‍රමවේද තියනවද නැත්නම් අර අපි පරණ පුරුදු සෞඛ්‍ය පුරුදු ටික ප්‍රමාණවත්ද ඕනෑම ප්‍රභේදයකින් අපිට ආරක්ෂා වෙන්නේ තින්ම ආසාදන පාලනයට සම්බන්ධ ප්‍රතිපත්ති එකම ආකාරයෙන් පවතින්නේ ඒ නිසා අපි මේ කියන ආසාදන පාලන ප්‍රතිපත්ති ටික ඒ විදියට පිළිපදිනවා නම් නව ප්‍රභේදාවත් තියෙන ප්‍රභේදේ උනත් ඒ දේ නියමාකාරයෙන් අනුමතාකාරයෙන් සිදුකරොත් මේකෙන් වළක්වා ගැනීම අවම කර ගැනීම සුදුසුයි. විශේෂඥ වෛද්‍යවරුන් දෙපළ කිව්ව පරිදි අපි අර යන අවශ්‍ය ක්‍රවුඩඩ් ප්ලේසස් වල ගොඩක් මිනිසු ගැවසෙන අවස්ථාවන්ට යෑම අඩු කරන්න ඕන. පුළුවන් තරම් නිවෙස් වල රැඳී සිටීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම අහල පහල ගෙවල් වලට ගිහිල්ලා ඒගොල්ලත් සමග සම්බන්ධතා පැවැත්වීමත් එවුන් තමන්ගේ නිවෙස් කරාගෙනගෙන ඒ සම්බන්ධතා පැවැත්වීමත් එච්චරම සුදුසු වෙන්නේ නැහැ. ඉන්සා ඒක අනුමත අපි කරන්නේ නැහැ. නමුත් මේ මාස්ක් එක නිවැරදි පැළඳීම නිවැරදි මාස්ක් එකක් නිවැරදි විදියට පළඳගෙන හැම අවස්ථාවලදීම ඉන්න අවශ්‍යයි. තමන් තනියම ඉන්න අවශ්‍ය අවස්ථාවක් ඇරෙන්න සහ නිවසේ තමන් සමග එකටම ඉන්න කෙනෙක් එක ඉන්නවා ඇරෙන්න නමුත් නිවසේ පුද්ගලයෙක් මේට සම්බන්ධ කොවිඩ් සස්පෙක්ට් කෙනෙක් වුණොත් අනිවාර්යයෙන්ම යාසම් ගන්නකොට නම් අපි දුරස්ථභාවය පවත්වාගෙන මේ විදියට නියම විදියට මාස්ක් එක පැළඳීම ඉඳීම අවශ්‍යයි. ඒ නිසා අපි සාමාන්‍යයෙන් නිර්දේශ කරන්නේ මේ අවස්ථාවේදී විශේෂයෙන් පැතිරිගෙන යන අවස්ථාවක් නිසා මේ විදියට සර්ජිකල් මෙඩිකල් මාස්ක් එකක් දාලා ඒක පැළඳීම පමණක් නෙමෙයි ඒක මනාකාරයට ඉවත් කිරීමත් වැදගත් වෙනවා. මනාකාරයට ඉවත් කිරීමත් වැදගත් වෙන අතරම මේක පැය 4ක් 8ක් විතර කාලයක් තුල තමයි මේක අපි නිර්දේශ කරන්නේ පැළඳගෙන එක මාස්ක් එකක්. එතකොට ඒක පොලිතීන් බෑග් එකක් ඇතුලේ පිට මෙම අල්ලන්න කරන්න එපා කියලා තමයි නාසයේ සහ කට ඇල්ලීම කරන්න එපා ඒ සහ අත සේදීම කරන්න කියන එක ඒ පණිවිඩය අපි ඉතාමත් කැමැත්තෙන් කියන්න කැමති ජනතාවට ඒ ටික සිදු කරන්න කියලා. විශේෂඥ වෛද්‍ය මහෙන් කොතලාවල මහත්මයා දැන් ජනතාවගේ පැත්තෙන් නැගෙන තවත් චෝදනාවක් තමයි මේක සාමූහික ප්‍රයත්නයක් කොවිඩ් මර්ධනය කිරීම කියන කාරණය. එතකොට ජනතාව විදිහට අපිට පැවරෙන වගකීම් පිළිබඳව අපි නිරන්තරයෙන්ම දැනුවත් වෙනවා ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරු දැනුවත් කරනවා. නමුත් ආණ්ඩුව පාර්ශවයටත් වගකීමක් තියෙනවා මේක මොන වගේ සීමා පැනවීමෙන්ද මේක කරන්න පුළුවන් කියන එක. ඔබතුමාලා සඳහන් කරන කාරණය මුඛාවරණ නිවැරදිව පළඳින්න අත්සෝදන්න මේ මූලික සෞඛ්‍ය පුරුදු ටික කරන්න ආයතනවල සේවයට යන්න කියන කාරණය. නමුත් මෙතරම් ආසාදිතින් සංඛ්‍යාවක් දෛනිකව වාර්තා වන පසුබිමක සංචරණ සීමා කියන සංකල්පය මොන විදිහටද ආණ්ඩුව භාවිතා කළ යුත්තේ ඔබතුමා සෑහීමකට පත් වෙනවද මේ වන විට පනවා ඇති සංචරණ සීමා සහ ඒ පනවා ඇති සීමා මායිම් සම්බන්ධයෙන් ඔව් දැන් සංචරණ සීමා කියලා කියන එක ඇවිල්ලා මේ අර හොට් ටොපික් එකක් එතකොට මේ සංචරණ සීමාවල තියෙන ස්වභාවය තනිකරම තීරණය කරනු ලබන්නේ මානව චර්යාව සහ මහජනතාව එම සංචරණ සීමාවන්ට අනුගත වීමේ ඇති
ප්‍රවණතාවය මත. එකන්නේ දැන් අපි කොච්චර සංචරණ සීමා දැම්මත් වැඩක් නැහැ. ඒක මහජනතාව ඒක ගැන අවබෝධයක් නැත්නම්. දැන් මෙතනදී අපි මේ අවුට්බ්‍රේක් එක කන්ට්‍රෝල් කිරීමේ එක මූලිකාංගයක් තමයි මේ යම්කිසි අවුට්බ්‍රේක් එක කන්ට්‍රෝල් කරන පියවරයන් මගින් මහජනතාවගේ උවමනාවට වඩා අපහසුතාවයට පත් නොවිය යුතුයි කියන සංකල්පය. මොකද මහජනතාව උවමනාවට වඩා මේකෙදී සප්‍රෙස් වුණොත් මේකෙන් යම්කිසි බලපෑමකට ලක් වෙලා වුණොත් එහෙම ටික කාලයක් යනකොට ඒක ගණන් ගන්න නැතුව ඒ සීමා ගණන් ගන්න නැතුව ඉන්දියාව වගේ පාරට බහින්න ඉඩ තියෙනවා. ඒ වගේම උද්ඝෝෂණ ඇති කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ සියලුම දේත් එක්ක නැවත වරක් ආයිසරයක් අර සුපර් ස්ප්‍රෙඩින් ඉවෙන්ට් එකක් වෙන්න පුළුවන්. දැන් මම උදාහරණයක් කියන්නම්. ඇමරිකාවේ එක කොන්ෆරන්ස් එකක් ගිය අවුරුද්දේ මැද හරිය තිබ්බ කොන්ෆරන්ස් එකකින් පස්සේ බයෝජන් කියන කම්පැනිය ලක්ෂ 3ක් ඒකට අදාළ කේසස් ආවා. ඒ කියන්නේ ඒ සුළු කාල සීමාවක් තුළ සුමාන 2-3ක් ඇතුළත ඉතා විශාල ප්‍රමාණයේ වැඩිවීමක් එන්න පුළුවන්. ඒ වැඩිවීමත් සමග සරටේ සෞඛ්‍ය සේවා 100%ක් පිරීලා ඉතිරිලා ගිහිල්ලා ඉන්දියාව වගේ තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. එතකොට දැන් මෙතනදී අපි යම්කිසි කරන දෙයක් මහජනතාවට ඉතා පැහැදිලි කරලා දීලා මෙන්න මේ හේතුව නිසා මෙන්න මේ ආකාරයේ දේවල් කරනවා කියලා මහජනතාවගේ පටන් ගැනීමෙන් කරන සංචරණ සීමාවක් මිසක් ඉහලින් එන්ෆෝස් කරන රෙගියුලේට් කරන මහජනතාව මත සංචරණ සීමා පැටවීම සිදු නොකළ යුතුයි කියලා. මොකද ඒක කෙටි කාලීනව දවස් 2-3ක් තිස්සේ යම්කිසි ආකාරයක වාසියක් වෙන්න පුළුවන්. නමුත් දිගු කාලීනව මේ වසංගතය දිහා බැලුවහම ඒක සම්බන්ධව ඇතිවිය හැකි අනර්ථකාරී තත්වයන් වැඩි අර එන්ෆෝස් කිරීමෙන් ලබන දේවල් වලට අමතරව. ඊට අමතරව දැනට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙම ඔය සංචරණ සීමා එහෙම ඇතිවීම කොච්චර අවුට්බ්‍රේක් එක කන්ට්‍රෝල් කිරීම සඳහා බලපානවද කියලා රිසර්ච් එකක් කරලා තියෙනවා. එක එක අයිටම් 6000ක් ඇනලයිස් කරලා තියෙනවා විවිධ රටවල්වල. ඒ රටවල්වල කරපු ඒ ඇනලයිස් කරපු ඇනලයිස් වලත් මේ ඒ සොයා බැලීම් වලදී ඒකේ සමහර සංචරණ සීමාවන් සමහර සීමාවන් කිසි මේකේ මේ වසංගතය වැළැක්වීම සඳහා කිසිම ආකාරයක දායකත්වයක් දක්වලා නැහැ කියන එක පැහැදිලිවම කියලා තියෙනවා. එතකොට අපි විද්‍යාත්මක ප්‍රවිෂ්ටයක් ගන්න හදනකොට මෙම වසංගත තත්ත්වයේ වැළැක්වීම සඳහා අපිට හැම වෙලාවෙම කලින් සාක්ෂි සහිත මේවා වසංගත වැළැක්වීම සඳහා ඉතා අත්‍යවශ්‍යම මේක බලපෑමක් තියෙනවා කියලා කියන සාධක පමණක් ගැනීම තමයි අපේ විද්‍යායතනයේ අපි මේක යන්නේ. එතකොට කොහොමත් සංචරණ සීමා දැමීම සම්බන්ධව අපි නෙමේ එක ඒක රජයේ බලධාරීන් විසින් කළ යුතු දෙයක්. නමුත් අපිට කියා දෙන්න පුළුවන් මෙන්න මේ ආකාරයේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අර අපි කියන අර හුලම්පිර වූ බෝලයක් වතුර යටට බලෙන් තද කරගෙන ඉන්න පුළුවන් යම්කිසි අවස්ථාවකදී ඒක පොළා පනින්න පුළුවන්. එවැනි අවස්ථාවක් ඇති වුවහොත් අපිට ඒක කන්ට්‍රෝල් කරන්න බැරි වෙන තත්ත්වයක් දක්වා පැතිරීමට හැකියාවක් තියෙනවා. අපිට කෙටි විරාමයක් ලබා දෙන්න අපි ඉක්මනින්ම යලිත් හමු වෙනවා. විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල මහත්මයාගෙන් මම දැනගන්න කැමතියි දැන් පසුගිය කාලේ අපිට මේ වෛරසය පිළිබඳව විවිධ දැනුවත් කිරීම් සිදු වුණා. විශේෂයෙන්ම ඒ අතරින් ආපු නිගමනයක් තමයි දින 7කට පමණ පසුව යම් අයෙක් තව එක්ව ආසාදිතයෙක් බවට පත් කිරීමේ හැකියාවෙන් මිදෙනවා කියලා වෛරසය ආසාදනය වෙලා තිබුණා. විශේෂම ඔබතුමාලා සඳහන් කර මම හිතන ලෝකේම කීර්තිමත් මහාචාර්යවරයෙක් වන මලික් පීරිස් මහත්මයා ඒ අවස්ථාවේදී පැහැදිලිව සඳහන් කරා දත්ත අනුවගත්ත නිගමනයකට අනුව දින 7කට පසුව ඔහු ආසාදනය කිරීමට හැකියාව ඇති රෝගියෙක් වන්නේ නැහැ කියලා. ඒත් එක්කම අපි දැක්කා ලංකාව තුලත් බලධාරීන් තීරණයක් ගන්නවා දින 10කට පසුව PCR පරීක්ෂණයක් කිරීමෙන් තොරව රෝගීන්ව නිවසට එවන්න මොකද තහවුරු කරගත්ත දත්ත තියෙන නිසා. නමුත් දැන් අපිට නව ප්‍රභේද වාර්තා වෙනවා. මේක වෙනස් වෙලාද නැද්ද කියලා කියන්න අපි දන්නේ නැහැ. මෙවැනි පසුබිමක තවදුරටත් මේ PCR පරීක්ෂණයකින් තොරව රෝගීන් නිවසට ඇවීම ආරක්ෂිතද? මේ තත්ත්වය වෙනස් වෙලා තියෙන ඉඩක් තියෙනවද? දැනට තියෙන දත්ත අනුව මේ නව ප්‍රභේද වෛරසත් ඒ කාල පරාසයම තමයි එකම විදිහට තමයි හැසිරෙන්නේ. එතකොට ඒ වෙලාවේ එතන තිබිච්ච විද්‍යාත්මක සාධක අනුව තමයි දවස් 7කට විතර පස්සේ පොසිටිව් රෝගියෙක්ගේ වෙන කෙනෙකුට බෝ වීම හැකියාව අඩු වෙනවා කියලා තීරණය කළේ. එතකොට දවස් 10ක් විතර යනකොට මේ රෝගියා තව කෙනෙකුට බෝ කිරීම හැකියාව ඉතාම අල්ප වෙනවා. ගොඩක් වෙලාවට
සිදුවෙන්නෙම නැති තරම්. මේ අලුත් ප්‍රභේදවලත් මේකත් එංගලන්තයෙන් වාර්තා වුණේ ඇත්තරම ගිය අවුරුද්දේ අගහරි. එතකොට දෙසැම්බර් මාස 4ක් විතර ගිහිලා. නමුත් ඒගොල්ලන්ගේ තියෙන දත්තත් දැනට එහෙම විශේෂ වෙනසක් වෙලා නැහැ. නමුත් මේ වගේ වෛරස නිතරම ජනතාව අතර පැතිරෙනකොට නව නව ප්‍රභේද ඇතිවීමේ හැකියාව තියෙනවා. ඒක නිසා අපිට 100%ක්ම කිසිම දෙයක් ඒ විදිහයි කියලා කියන්න බෑ. ඒක නිසා අපේ මූලික අරමුණ වෙන්න ඕනේ මේ වෛරස පැතිරීම වළක්වලා අලුත් ප්‍රභේද ඇතිවීම වළක්වලා එහෙම පාලනයක් ඇති කර ගැනීම තමයි. විශේෂඥ වෛද්‍ය කුතලාවල මහත්මයා දැන් පොකුරු සම්බන්ධයෙන් අපිට මාධ්‍ය වලින් අපි හැමදාම ජනතාව දැනුවත් කරන්නේ දැන් අලුත් අවුරුදු පොකුර කියලා අලුත් පොකුරක් තමයි අපිට වාර්තා වෙන්නේ ලංකාවේ මොන ප්‍රදේශයකින් රෝගීන් වාර්තා වුණත් අපිට නිරීක්ෂණය වෙන දේ නම් මේ අලුත් අවුරුදු පොකුරට දාලා තමයි අපිට ඉදිරිපත් වෙන්නේ වසංගතය පාලනය කිරීමේදී මේ ආකාරයෙන් ලංකාව පුරා හම්බෙන රෝගීන් අලුත් අවුරුදු පොකුර කියලා වාර්තා කිරීම ප්‍රමාණවත්ද නැත්නම් ප්‍රභේද වශයෙන් වෙන් කළා රෝගීන් පොකුරු වාර්තා කරන රටවල් පිළිබඳව නිදර්ශන තියෙනවා. අපේ රටේ නමුත් මේ වෙන විට අලුත් අවුරුදු පොකුර කියලා එක පොකුරකට සීමා කරලා තියෙනවා. මේ தত্ত্বය සාර්ථක ක්‍රමවේදයක්ද? එහෙම කිව්වොත් අපිට කියන්න පුළුවන් මේ ඔක්කොම වුහාන් පොකුරේ කියලා. ඔව්. ඒක තමයි. දැන් මේ වෛරසයේ පටන් ගැනීම සිදු වුණේ වුහාන් වල නිසා ඒ මොනවා හරි සම්බන්ධයක් ඒ වුහාන් වෛරසයට අගේ එක පවතිනවා. නමුත් මෙතනදී වෛරසයේ සම්බන්ධතාවයේ පමණක් නෙමෙයි අපි ගණන් ගන්න ඕනේ. මේ වසංගතත්වයේ පැතිරීම සඳහා වෛරසය ඒකට වෛරසයට ලක්වන රෝගියා සහ පරිසරය. ඔය අවස්ථා තුනම එකිනෙකට සම්බන්ධ වෙනවා. අපි ඒක කියනවා සාමාන්‍යයෙන් එපිඩිමියොලොජිකල් ට්‍රයඩ් එකක් කියලා. ඒ කියන්නේ ඒ සාධක තුනේ අන්තර්ක්‍රියාව මත තමයි යම්කිසි මේ ආසාදනය වෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. එතකොට මේක අර පාලනය කිරීම සඳහා ඒ යම්කිසි ආකාරයක විස්තර කිරීමක් සිදු කරාට නමුත් පොදුවේ ගත් කල අපි එතනදී අවධානය යොමු කරන්නේ එක සාධකයක් මත පමණයි. වෛරසය සම්බන්ධ පමණයි. නමුත් ඊට අමතරව ප්‍රධාන සාධක දෙකක් අපි අමතක කරලා තමයි ඒක කියන්නේ. එතකොට ඒක වැදගත් වෙන්නේ කන්ට්‍රෝල් සඳහා. එතකොට අපි ධාරකයා සහ පරිසරය කියන එකයි ඒ දෙකේ අතර අන්තර්ක්‍රියාවයි අපි අමතක කරනවා. දැන් මෙතනදී අපිට දිගින් දිගටම මේ පොකුරු එන්න පුළුවන්. දැන් අපි අලුත් අවුරුදු පොකුරක් වෙන්න පුළුවන් ඊට අමතරව තව ඕනෑම කාලයක පොකුරක් එන්න පුළුවන්. ඒතර අපේ අරමුණ විය යුත්තේ පොකුරු අඩු කිරීම. පොකුරු අඩු කරන්නේ කොහොමද? මහජනතාව එකට එකතු වීම බලක්වන්නේ. ඒක තමයි සුපර් ස්ප්‍රෙඩින් ඉවෙන්ට් එකක් කියන්නේ. ඒතර අපිට දැන් නැත සියලුම පොකුරු එක පොකුරකට ලඝු කරලා පොකුරු අඩු කරන්න බෑ. බෑ. ඒකන සංඛ්‍යාත්මකව අඩු කරන්න බෑ. නමුත් මේකට අපි ඇක්ටිව්ලි ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේක කොහොමද මේක අඩු කරන්නේ කියලා. ඒ අඩු කරන විදිහ ගැන අපි මහජනතාව දැනුවත් කරන්න ඕනේ. ඇයි ඕගොල්ලෝ සංචරණ සීමාවක් නැතුව හෝ ඇතුව මේ විදිහ දෙයක් කරන්නේ? ඇයි අපි කියන්නේ නිවසට වෙලා ඉන්න කියලා? අත්‍යවශ්‍ය අවස්ථාවකදී පමණක් එළියට එන්න කියලා. යම්කිසි අවස්ථාවක් ආවොත් එහෙම මාස්ක් එකක් හරියට දාගෙන යන්න කියන්නේ. ඇයි අසල්වැසි නිවසකට ගිහිල්ලා පාටියක් දාන්න එපා කියලා කියන්නේ? ඇයි ඒවා තීරුම් ගත යුතුයි. ඒවා තීරුම් කරගෙන දීම සඳහා අපි උත්සාහයක් අරගෙන කරන්න ඕනේ. නැතුව කිව්වොත් එහෙම අර සෞඛ්‍ය ආරක්ෂිතව හැසිරෙන්න කියන වචනය පමණක් දැමීමෙන් ඒක වෙන්නේ නැහැ. මොකද අපි දැන් කෝච්චියේ යනවා, බස්වල යනවා. එතකොට දකිනවා මිනිසුන්ට ඒක නැතුව බෑ. නමුත් අපි කිව්වොත් එහෙම දුරස්ථතාවය සහ මාස්ක් එක දාන්න පුළුවන් දුරස්ථතාවය. එතකොට අපි අර මුලින් කතා කරපු සාධක ගැන කාලය, ළඟින් සිටීම, කොච්චර ප්‍රමාණයක්ද අන්න ඒ වගේ කටයුතු අනුව අපි මේ චර්යාව වෙනස් කරගන්න ඕනේ. ඒ කියන්නේ අපිත් වෛරසය සම්බන්ධයෙන් යම්කිසි විද්‍යාත්මක අවබෝධයක් ඇතිව කටයුතු කරන්න ඕනේ පුරවැසියන් විදිහට. පටබැඳිගේ වෛද්‍යතුමිය අපි අවසාන වශයෙන් අපි සාකච්ඡාවේ අවසාන භාගයට ඇවිල්ලා තියෙන නිසා ජනතාව විදිහට අපිට විශාල බලයක් තියෙනවා මේ වෙලාවේ මේ වෛරසය මැඩපැත්වීමේ සටනට උර දෙන්න. මම හිතන්නේ පුරවැසියන්ට තමයි වැඩිම හැකියාව තියෙන්නේ මේ සඳහා කටයුතු කරන්න. පැහැදිලි කිරීමක් කරනවා නම් අවසාන වශයෙන් ජනතාවට මේ වෙලාවේ මොන වගේද සරලව පුංචි දේවල් වලින් මේකට දායකත්වය දෙන්න පුළුවන්? ඇත්තටම ජනතාව වශයෙන් අපි සියලු දෙනාටම වගකීමක් පැවරලා තියෙනවා මේක වළක්වා ගැනීම සඳහා සහ පැතිරීම වළක්වීම සඳහා කටයුතු කිරීම. අපි ස්වයං විනයකින් යුතුව මනා අවබෝධයෙන් යුතුව බොහොම සිහිකල්පනාවෙන් මේක පැතිරෙන අවස්ථාවක් නිසා කටයුතු කළ යුතුයි. සමට කියන්න තියෙන්නේ අපි විද්‍යායතනයක් වශයෙන් උත් දැනුවත් කිරීම කරන්නේ
අපිට ඕනම අවස්ථාවකදී ඒක වෙන අවශ්‍ය අපේ දැනුම භාවිතා කරලා වෙන දැනුම් සම්භාරයක් ලබා දෙන්න ජනතාවටත් පුළුවන්. අපිට ඒ හැකියාව තියෙනවා දැනටත්ම කරනවා. ඒ අවස්ථාව ඉදිරියට කිරීමට බලාපොරොත්තු වෙනවා. සා හැමතිස්සෙම තමන්ගේ ගේ ඇතුලේ අව අනවශ්‍ය ගමන් බිමන් නොකර පැවතීම එහෙම අත්‍යවශ්‍ය කරුණක් සඳහා පිටත්ව යනවා නම් ඒ අත්‍යවශ්‍ය කරුණ කරගෙන මාස්ක් එකක් බැඳගෙන හරියට යන්න ඕනේ. ඒ අත්‍යවශ්‍ය කරුණ කරගෙන ඉතා ඉක්මනින් තමගේ නිවස දක්වා නැවත මොකද මේ වෛරසය වැළඳීමේදී කාලය කියන්නේ ඉතාම වැදගත් සාධකයක්. කාලය ඉතාම වැදගත් සාධකයක් නිසායි එහෙම කියන්නේ. අවට නිවෙස් සමග ගනුදෙනු කිරීම ඒ සඳහා ඒගොල්ලන් එකතු වීම කිරීම සාමාන්‍යයෙන් එලි මහණේ වුණත් අර ඈතින් ඉඳලා ඒ ගනුදෙනු කිරීම ඒ නිසා ගොඩක් පිරිස් එකතු කිරීම සිදු කළ යුතු නැහැ කොහොමවත් මේ අවස්ථාවලදී. සා තමන්ගේ නිවස කියන එකට වෙලා ඉන්න අත්‍යවශ්‍ය වලට යන්න ඒ වගේම අත සේවීම කරන්න සෝෂල් ඩිස්ටන්සිං ෆිසිකල් ඩිස්ටන්සිං කරන එක පරතර පවත්වා ගැනීම කරන්න විශේෂම අවධානය කරන්න අත්‍යවශ්‍ය කටයුත්තක් කර නිවසින් බැහැරව යන්න එපා. තමන්ගේ දොරවල් ජනෙල් පුළුවන් තරම් ඕපන් කරලා තියන්න ඇරලා තියන්න ඕන. හිරුළු වැටිය වැටෙන විදිහට තියෙනවා නම් ඉතාමත්ම හොඳයි. ඒ සීයා කන්ඩිෂනින් තියෙනවා නම් පුළුවන් තරම් හැකි හැම අවස්ථාවකදීම ඒවා ඕෆ් කරලා සාමාන්‍ය වාතාශ්‍රය ලැබෙන පරිදි ක්‍රියා කරන්න. තමන්ගේ ස්වස්ථතාවය ඉතාම ඉහලින් පවත්වාගෙන යන්න. ඒ මගින් මේ පැතිරීම ඉතාම අපි විශ්වාස කරනවා අපි ප්‍රාර්ථනා කරමු එසේම වේවා කියලා ඒ විදිහට ආම කර ගැනීමට දැඩි උත්සාහයක් ගන්න එක තමයි මට දෙන්න පුළුවන් හොඳම දේ. ප්‍රභේදය මොකක් වුණත් ඔබ කළ යුත්තේ එකම දෙයයි මේ ලබා දෙන උපදෙස් නිසියාකාරව පිළිපදිමින් ඔබේ නිවසට වෙලා වැඩි කාලයක් ගත කරන්න හැකියාව තියෙනවා නම් මේ ඕනෑම ප්‍රභේදයකට ශක්තිමත් ලෙස මුහුණ දෙන්නට රටක් විදියට අපිට හැකියාව තියෙනවා කියන කාරණය තමයි මේ විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් තියෙන මේක විද්‍යාත්මකව අධ්‍යයනය කරන පිරිස කියන්නේ. යනු අපිට මේ වෙලාවේදී පිළිපදින්නට තියෙන එකම උපදේශත් මේ විශේෂඥයන්ගේ උපදේශ තමයි. ඒ නිසා ප්‍රභේදය වැළඳුණොත් සිදුවන්නේ කුමක්ද කියන එක සම්බන්ධයෙන් සිතා බැලීමකින් තොරව මේ රෝගයේ ආසාදිතයෙක් බවට පත් නොවී සිටීමට වග බලා ගන්නට ඔබට හැකියාව තියෙනවා කියන කාරණය අපි සිහිපත් කරනවා. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක සම්බන්ධ වුණු කොළඹ ජාතික රෝහලේ ශුද්‍ර ජීව විශේෂඥ වෛද්‍ය ගීතිකා පටබැඳිගේ මහත්මියට, ඒත් එක්කම මහනුවර ජාතික රෝහලේ වෛරස විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල මහත්මයාට, ඒත් එක්කම මහනුවර ජාතික රෝහලේ ශුද්‍ර ජීව විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල මහත්මයාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකා ශුද්‍ර ජීව විශේෂඥයන්ගේ විද්‍යායතනය නියෝජනය කරමින් තමයි අද ඔබව දැනුවත් කිරීම සඳහා ඔවුන් මැදිරියට පැමිණි. අපි ඒ සඳහා ඔවුන්ගේ දායකත්වය අගය කොට දක්වනවා. ඉදිරියටත් ඔබතුමන්ලා සම්බන්ධ කරගන්නට අපි බලාපොරොත්තු වෙන්න ඉන්නවා. අපිට බොහෝ ප්‍රශ්න තියෙනවා. මේ වෙලාවේදී විශේෂඥයන්ගේ උපදෙස් තමයි අපිට තියෙන ප්‍රධානම සරණ. ඒ නිසා ජනතාවට ඉදිරියේදීත් අපේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවට මේ රෝගය පිළිබඳව අවබෝධයක් ලබා දෙමින් මේ රෝගෙන් වැළකී සිටීමට ඉවහල් වන ආකාරයේ උපදෙස් ඔබේ නිවසට ගෙනෙන්නට අපි සූදානමින් සිටිනවා. අද අපි බිග් ෆෝකස් සංවාදයෙන් සමුගෙන යන්නට සූදානමින් සිටින්නේ. හෙටත් අපි සුපුරුදු වේලාවට එක් වෙනවා. ඔබට සුබ දිනයක්.